මේ දවස්වල අපේ රටේ ගොඩ දෙනෙක් කතා වෙන මාතෘකාවක් තමයි මේ ඇදහිලි සහ විශ්වාස ක්‍රම සහ ආගම් ගැන. ඉතින් දැන් මේ ආගම් ගැන සමහරවිට හාමුදුරුවන්ටත් වැඩිය කතා කරනවානේ මේ ටියුෂන් ගුරුවරු, එහෙම නැත්නම් පොඩි පොඩි තරුණ තරුණියෝ. ඉතින් මම දන්නේ නැහැ, මම නම් එච්චර ලොකුවට ආගම ගැන දන්නේ නැහැ. නමුත් මට වැදගත් පණිවිඩයක් ඔබට කියන්න තියෙනවා. සමහර ඇදහිලි විශ්වාස නිසා අපේ රෝගීන් අමාරු වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මම පොඩි දෙයක් විග්‍රහ කරන්නම්. මේක මගේ මතය. ඇදහිලි විශ්වාස තියෙන්න ඕනේ. මේ ලෝකේ ඒකාකාර වුණොත් ඒකේ කිසිම සුන්දරත්වයක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම, මේ ලෝකේ හැම පාටම කිසිම පාටක් නැහැ, තියෙන සුදු පාට විතරයි. හැම මිනිහම එක වගේ, හැම සතෙක්ම මේ එක වගේ. එහෙම වුණොත් මේ ලෝකේ කිසිම සුන්දරත්වයක් නැහැ. ඒ වගේම තමයි ආගම් ඇදහිලිත්, විවිධ ආගම් ඇදහිලි තියෙන්න ඕනේ. ඒවා අදහන මිනිසුත් ඉන්න ඕනේ. ඒවා අනිත් අයට බාධාක් නොකර අදහ ගන්නත් පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක තමයි මගේ මතය. හැබැයි අපේ රස්සාවත් එක්ක සම්බන්ධ වෙන තැනක් මේ ඇදහිලි වල තියෙනවා. සමහර අය හිතනවා මේ ඇදහිලි විශ්වාස නිසා ඔවුන්ට තියෙන රෝග සුව කරගන්න පුළුවන් කියලා. ඒක ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. අපි දැකලා තියෙනවා යාඥා කරනවා, දෙවියන්ගෙන් ඉල්ලා ඉන්නවා ඔවුන්ගේ තියෙන පිළිකාව හොඳ කරලා දෙන්න කියලා, නැත්නම් ඔවුන්ගේ තියෙන බඩේ තුවාල හොඳ කරලා දෙන්න වගේම අපි දැකලා තියෙනවා බෝධින් වහන්සේට කොඩි එල්ලලා තියෙනවා මගේ දරුවාගේ තියෙන මේ රෝගී තත්ත්වය හොඳ කරගන්න. විශ්වාසයක් තියෙන්න පුළුවන්, විශ්වාසය පස්සේ යන්නත් පුළුවන්. තමන් කැමති ආගමක් ඇදහිල්ලක් විශ්වාස කරලා රෝගයට සුවයක් ඉල්ලන්නත් පුළුවන්. හැබැයි පුතෝ, මේ විශ්වාස ඇදහිලි නිසා අපි කරගෙන යන ප්‍රතිකාර ක්‍රම හදිසියේ නවත්තලා කබලෙන් ලිපට වැටෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. එක දියවැඩියා රෝගෙක්, ඉන්සුලින් ගන්න රෝගියෙක් ඉන්නවා. එයාගේ සීනි මට්ටම 400 500 600 ගණන්. එයා අනිවාර්යෙන් ඉන්සුලින් වලින් තමයි ජීවත් වෙන්නේ. ජීවිතේ තියාගෙන හොඳට පාලනය වෙලා යනවා. මෙයාට කවුද හරි එක්කෙනෙක් කියනවා ඇවිල්ලා, මෙයාට මෙහෙම එක්කෙනෙක් ඉන්නවා හොඳ කරන්න ගිහිල්ලා මේවා කරන්න කියලා. මෙයා මොකද කරන්නේ? ගිහිල්ලා ඒ විශ්වාසයට මොනව හරි යා මායන් වෙලා හරි මොනාර කියන දෙයක් අහලා මේ ඉන්සුලින් ටික නවත්තනවා. සත්‍ය දෙකයි යන්නේ මිනිහා මැරෙනවා. ඉතින් ඔන්න ඔයගේ ගොප්ප මෝඩ මරි මෝඩ වැඩනම් කරන්න එපා. ඕන ඇදහිල්ලක් අදාහගන්න බිම පෙරලි පෙරලි වැන්දත් කමන්නේ නැහැ, මොනවා කළත් කමන්නේ නැහැ. හැබැයි අර නියමිත වෛද්‍ය ප්‍රතිකාර ටික නවත්ත ගන්න එපා අර ඔයාගේ තියෙන ඇදහිල්ල හෝ විශ්වාසය නිසා. ඉතින් ඔන්න ඔය පණිවිඩය මට දෙන්න තියෙන්නේ. මොකද මම මේකට විශේෂයෙන් මේක අවස්ථාව කරගත්තේ මේ කාලේ ගොඩාක් අය විවිධ ඇදහිලි වලට මේව සමච්චල් කරනවා, විශ්වාසවල විහිළු කරනවා. අපි දැකනවා තියෙනවා සෝෂල් මීඩියා වලත් එක එක කමෙන්ට්ස් යනවා, හරියට දේවල් වෙනවා. නමුත් කමක් නෑ, ඒවා තියෙන්න ඕනේ මේ ලෝකෙ පවතින විවිධත්වය නිසා. ඒ කියන්නේ හැම දෙයක්ම අර මම මුලින් කිව්වාගේම ලස්සන තියෙන විවිධ දේවල් තියෙනකොට විවිධ මිනිස්සු විවිධ දේවල් අදහන්න ඕනේ, ඇදහිලි තියෙන්න ඕනේ, ඒවා තියෙන්න ඕනේ. හැබැයි වාගේ සෞඛ්‍ය ගැන කල්පනා කරද්දි විතරක් කල්පනාවෙන් මේ ඇදහිලි විශ්වාස කරලා අන්තිමට මේ අපි දෙන බෙහෙත් ඒක තමයි මොනවා හරි ක්‍රමකින් ගන්න බෙහෙත් නවත්තලා ජීවිතේ අනතුරට දාන්න එපා ඔයාගේ තියෙන ඇදහිල්ල හරි විශ්වාසය හරි නිසා. ඉතින් ඔන්න ඔය දේ තමයි මට කියන්න ඕනේ උනේ. තව මේ වගේ ගොඩක් වෛද්‍ය කරුණු තියෙන මගේ YouTube channel එකක් තියෙනවා, Health Studio, Dr. Ravindu Dagamage Studio Health කියලා. එකක් ගිහිල්ලා බලන්න.